දැනට ඉතින් මේ වීඩියෝ එක මගෙන් කාලයක් තිස්සේ ඉල්ලපු වීඩියෝ එකක්. ඉතින් ඒ නිසා අද මම කියන්නම් මගේ ස්කින් එක ක්ලියර් කරගන්න මම පාවිච්චි කරපු හොඳම සහ මට ප්‍රතිඵල ලැබුණු හොඳම ප්‍රොඩක්ට් එක මොනවද කියලා. मगे स्किन के मे අනිත් එක තමයි දැන් මේ ස්කින් එකක් ක්ලියර් කරගන්න එක එකපාර හදිසියෙන් කරන්න බෑ මේකට කාලය යනවා සමහරට මාස දෙකක් තුනක් අවුරුද්දක් වුණත් කාලය ගත වෙන්න පුළුවන් ඉතින් හොඳ ඉවසීමක් තියෙනවා ඒ වගේම තමයි තවත් ගොඩක් අය මගෙන් අහනවා කුරුල්ලේ අඩු වෙලා කුරුල්ලේ ලපකැලල් අඩු වෙලා ස්කින් එක තවත් ලයිට් වෙන්න පුළුවන් විදිහ ක්‍රීම් එකක් කියන්නේ කියලා ඉතින් ඇත්තටම මේ හැමදේම එක ක්‍රීම් මේකින් කරන්න අමාරුයි මේ දේවල් පිළිවෙලට හරියට කරන්න ඕනේ ටිකක් කාලය අරන් එතකොට තමයි අර හොඳ ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ අනිත් එක තමයි දැන් ගොඩ දෙනෙක් මට කියන දෙයක් ලංකාවේ තියෙන ක්‍රීම් කියන්න කියලා. ඉතින් මේකේ දැන් මේ වීඩියෝ එකේ මම කියන ක්‍රීම්ස් තුනක් වගේ ලංකාවේ අරගන්න නැහැ. නමුත් ඒ දේවල් මම හොඳම ප්‍රතිඵල ලැබපු ප්‍රොඩක්ට්. එතකම තමයි දැන් ගොඩක් අය මට ලංකාවේ තියෙන ක්‍රීම් එකක් කියන්න කිව්වම මට ඒක මතු පිටින් බලලා බ්‍රෑන්ඩ් එක අනුව විස්තර කියන්න පුළුවන්. ඒ වුණත් මම ඒක පාවිච්චි කරන්නේ නැතුව මට වඩා හරියටම දෙයක් කියන්න අමාරුයි. ඉතින් මම මුලින්ම පාවිච්චි කරපු හොඳම ප්‍රොඩක්ට් එක තමයි මෙලාඩර්ම් එක. ඉතින් මේක මම පාවිච්චි කරේ මගේ ස්කින් එකේ තිබ්බ පිග්මන්ටේෂන්ස් එතකොට ඩාර්ක් ස්පොට් වගේ දේවල් නැති කරගන්න. මොකද මම 2015 දී වගේ ලංකාවේ ඉති පාවිච්චි කරපු ඔලේ ක්‍රීම් එකක් නිසා මගේ ස්කින් එක සම්පූර්ණයෙන්ම ඔයිලි වෙලා පුදුම විදියට කුරුල්ලා ඇති වෙන ගත්තා. ඉතින් අන්තිමට ඩොක්ටර් පෙන්සිල් ලොගින් ට්‍රීට්මන්ට් ගන්න තමයි ඒක නතර කරගත්තේ. ඉතින් ඊට පස්සේ ස්කින් එකේ ඇතිවෙච්ච මාක්ස් ගොඩක් තිබ්බා, ස්කාස් ගොඩක් තිබ්බා. ඉතින් මේ දේවල් මම බියුටි තෙරපි ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න දේවල් එක්ක ට්‍රීට්මන්ට්ස් වලින් ටික ටික අඩු කරගත්තා. ඒත් එක්කම ඒ දේවල් වඩාත් හොඳින්ම ඉවත් කරගන්න මට උදව් කරේ මෙන්න මේ මෙලාඩර්ම් හයිඩ්‍රොපිග්මන්ටේෂන් ක්‍රීම් එක. ඉතින් මේ මෙලාඩර්ම් එකේ මගේ තිබ්බ පිග්මන්ටේෂන්ස් මාක්ස් මේ හැමදේම හොඳින්ම ඉවත් කරගන්න හම්බුණා සති 5-6 වගේ යනකොට. ඒත් එක්කම තමයි මේක මම ආම්පිට්ස් වලට ඒත් එක්කම දණහිස් සහ වැලමිටට පාවිච්චි කරයි අඳුරු තැන් වලට වඩාත් හොඳින්ම ප්‍රතිඵල ලැබුණු ප්‍රොඩක්ට් එකක්. හැබැයි දැන් මේක මම දැක්ක ලංකාවේ මෙලාඩර්ම් වෙබ්සයිට් එකක් තිබ්බා මේක ලංකාවට ගෙනලා සෙල් කරන්න මම දැන් 12,000ක් වගේ මුදලකට. නමුත් දැන් ඒක දකින්න නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට මේක ඔෆිෂියල් සයිට් එකේම ඕඩර් කරගන්න වෙනවා. හැබැයි ඉතින් දැන් මම පාවිච්චි කරන්නේ TCM ස්කාරින් වලක. මොකද දැනටත් ඉතින් මාසෙට ඇක්නි එකක් දෙකක් වගේ එනවා. මොකද ලංකාවේ තියෙන රස්නේත් එක්ක ස්කින් එක ටිකක් ඔයිලි වෙන්න බලනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් හැම මාසිකම් පීරියඩ්ස් කිට් වෙනකොට මේ වගේ ඇක්නි එකක් දෙකක් එන එක කොහොමත් සාමාන්‍ය දෙයක්. ඉතින් පුළුවන් තරම් මම ඒ ඇක්නි එක මාක් එක අඩු වෙන විදිහට ට්‍රීට්මන්ට්ස් කරලා උඩින් මාක් එක අඩු කරගන්නවා. ඊට පස්සේ TCM එක පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් සති දෙකම ආරක් තුනක් වගේ යනකොට මට ඒකේ රිසල්ට්ස් දෙනවා. ඉතින් මේක ගැන ගොඩක් අයගේ විවිධ මත තියෙනවා. රිසල්ට්ස් තියෙනා ඉන්නවා නැහැ කියනා ඉන්නවා. සාමාන්‍යයෙන් මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ස්කින් එකේ මතුවිට තියෙන මාක් එක හෝ ස්කාර් එක ස්කින් එක ඇතුළත කොච්චර ස්තරයක් මතට ගිහින් තියෙනවද කියන එක මත. මොකද සාමාන්‍යයෙන් මතු පිටින් තියෙන ස්කාර් එකක් මාක් එකක් හරි ඉක්මනට අඩු කරගන්න පුළුවන් වුණාට ඊට වඩා කල් ගිය ඇතුළට ගිහිලා තියෙන කියන්නේ සමෙන් ඇතුළත ගිහිලා තියෙන ස්කාර් එකක් සුව කරන්න යන කාලය වැඩි. ඉතින් ඒ නිසා මේක හරියට කාලයක් මං හිතන්නේ මාස 1-2ක් වුණත් පාවිච්චි කරනකොට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. ඊට පස්සේ මම පාවිච්චි කරපු මගේ ස්කින් එක ක්ලියර් කරපු ග්ලෝ කරපු හොඳම ප්‍රොඩක්ට් එකක් තමයි බයෝවේ. ඉතින් මේක මම පාවිච්චි කරේ මට චිකන් පොක්ස් හැදෙලා ඉවරලා ඒ ඇති වුණු මාක්ස් නැති කරගන්න. ඉතින් මේකෙන් ඒ මාක්ස් ඉක්මනින් අඩු කරගන්න පුළුවන් වුණා විතරක් නෙමේ. ඒත් එක්කම අර කැන් චිකන් පොක්ස් හැදිලා ඉන්නකොට පාවිච්චි කරපු ප්‍රොඩක්ට් ඒ කියන්නේ ඒ විසබීෂ නැති වෙන පාවිච්චි කරපු ප්‍රොඩක්ට් නිසා ස්කින් එකේ හැම යන තත්ත්වයක් ඇතුළත තිබු උඩින්ම වීලි ගතියක් තිබ්බ ස්කින් එකේ ඒ හැම දෙයක්ම නැති කරේ බය ඔයිල්. ඉතින් ඒ චිකන් පොක්ස් වලින් ඇතිවෙච්ච මාක්ස් මට හොඳටම අඩු කරගන්න පුළුවන් වුණා. මම හිතන්නේ මාස 1-2ක් වගේ යනකොට සම්පූර්ණයෙන්ම අඩු කරගන්න පුළුවන් වුණා. ඒත් එක්කම සමහරෙන් ඇඟේ තිබ්බ ටිකක් වැඩිපුර තිබ්බ චිකන් පොක්ස් මාක්ස් නම් ටිකක් වැඩි කාලයක් ගියා අඩු කරගන්න. සමහරෙන් මාස 3-4ක් වගේ එක දිගටම පාවිච්චි කරනකොට ඒකත් අඩු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම පාවිච්චි කරා මේ Lancome එකේ glow cream එක. හැබැයි මේකෙනුත් මට එහෙම ලොකු ස්කින් එකේ වෙනසක් glow එකක් ඇත්තටම එච්චර දැනුන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම පාවිච්චි කරන්න ගත්තේ මං ආසම කරන ප්‍රොඩක්ට් දෙකක්. ඒ තමයි Now brand එකේ antioxidant serum එක සහ cream එක.
මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනකොට මට හොඳටම දැනුන දේ තමයි දවසින් දවස මගේ ස්කින් එක බ්‍රයිට් වෙනවා දවසින් දවස මගේ ස්කින් එක ලස්සනට ග්ලෝ වෙනවා කියන එක ඒ වගේම ක්ලියර් වෙනවා කියන එක මට හොඳටම දැනුන දෙයක් එතකම තමයි මේක මං හරිම ආස දෙයි මේක ස්කින් එක ක්ලොග් වීමක් වෙන්නේ නැහැ ස්කින් එකේ කිසිම ගෑවම දාඩිය දාන ගතියක් ඇති වෙන්නේ නැහැ ස්කින් එකට හොඳට මේ ප්‍රොඩක්ට් එක උරා ගන්නවා කියන එක හොඳින්ම දැනෙනවා ඇත්තටම ක්‍රීම් එක පාවිච්චි කරලා ඒ කියන්නේ සිරම් එකෙන් පාවිච්චි කරලා ඉවරනම පස්සේ එක විනාඩියක්වත් යන්නේ නැහැ මුණට ඒක ඇබ්සෝබ් කරගන්න. ඒ වගේම තමයි ක්‍රීම් එකත් සාමාන්‍ය ලයිට් ලයිට් විදියට දැනෙනවා මේක ක්‍රීම් එකක් ඇප්ලයි කරා කියන එක. නමුත් හොඳටම ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. මේක පාවිච්චි කරන කාලෙදි මම හිතන්නේ මගේ ස්කින් එකේ කිසිම මාක් එකක් තිබෙන්නේ නැහැ. හරීම ලස්සනට ක්ලියර් කරගන්න පුළුවන් වුණා දවසින් දවස හොඳින්ම ග්ලෝ කරපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් වාට තියෙන සාමාන්‍ය එහෙම නැත්නම් වියලි හෝ කම්බිනේෂන් ස්කින් එකක් නම් ඔයාට මේ ඇන්ටිඔක්සිඩන්ට් සිරම් එකයි ක්‍රීම් එකයි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ ස්කින් එක ඔයිලි නම් ඔයාට මේ ඇන්ටිඔක්සිඩන්ට් සිරම් එක විතරක් පාවිච්චි කරන එක හොඳටම ප්‍රමාණවත්. ඔයාගේ ස්කින් එක ලස්සනට ග්ලෝ කරන්න වගේම ස්කින් එක හොඳින් ක්ලියර් කරන්න මේ ප්‍රොඩක්ට් එක විතරක් උනත් හොඳටම ඇති. ඩියෝඩර් බ්‍රෑන්ඩ් එකේ පීලින් සොලියුෂන් එක මේකත් මගේ ස්කින් එක ක්ලියර් කරන්න උදව් කරනවා කියන එක මට හොඳින්ම දැනුණු ප්‍රොඩක්ට් එකක්. මොකද සාමාන්‍යයෙන් ඇක්නි දෙකක් තුනක් වගේ දාලා තිනකොට ඒ මාක්ස් අඩු කරගන්න හරි ඉක්මනට උදව් කරන ප්‍රොඩක්ට් එකක්. මොකද TCM එකත් එක්ක මේක පාවිච්චි කරනකොට මට හොඳටම දැනුණා මගේ මාක්ස් හරි ඉක්මනට අඩු වෙනවා කියන එක. එතකම තමයි මේකෙන් ස්කින් එක හොඳින් ක්ලියර් කිරීමක් කරනවා විශේෂයෙන් ඩෙඩ් ස්කින් වගේ දේවල් අයින් කරලා. ඒ නිසා ස්කින් එක හරි ලස්සනට ක්ලියර් කරලා ස්මූත් කරනවා. ඉතින් විශේෂයෙන්ම දැන් මේක මම පාවිච්චි කරන්නේ සතියට එක දවසක් විතරයි. නමුත් ඔයාගේ ස්කින් එකේ තත්ත්වය අනුව ඔයාලට සතියට දෙකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඔයිල් එක ගැන තමයි මම කිව්වේ මම ස්කින් ෂයිනින් වලට පාවිච්චි කරනවා කියලා. ඉතින් මේකෙන් තමයි ස්කින් එකේ අර ලස්සන ග්ලාස් ස්කින් ගතිය හොඳ ක්ලියර් ගතියක් කරන් දෙන්නේ මෙන්න මේ ඔයිල් එකෙන්. ඉතින් මේක ඔයිල් එකක් කිව්වොත් ස්කින් එක අර ටිකක් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ආගන් ඔයිල් එකක් කමන්ඩ් ඔයිල් එකක් හැම පාවිච්චි කරාම අර තෙල් ගතිය වැඩි කරනවා ස්කින් එකේ. නමුත් මේක අනේ ඒ විදිය ඔයිල් එකක් නෙමෙයි. මේක හොඳට ස්කින් එකට උරා ගන්න ඔයිල් එකක්. ඉතින් මම ඇත්තටම එච්චර කැමති නැහැ ස්කින් එකට ඔයිල් වර්ග පාවිච්චි කරන්න. නමුත් මේක මම ගොඩාක් කැමැත්තෙන් පාවිච්චි කරපු මං ආසම් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක මං ෆුල් බොඩි ට්‍රීට්මන්ට් එකක් විදිහටම කරනවා. ඒත් එක්කම ෆේස් එකට විශේෂයෙන්ම පාවිච්චි කරනවා හැමදාම. ඉතින් ඔන්න ඔය ප්‍රොඩක්ට් එක තමයි මට වඩාත් හොඳින්ම ප්‍රතිඵල ලැබුණු සහ මට හොඳින්ම දැනුණු මගේ ස්කින් එක ක්ලියර් වෙනවා කියලා ග්ලෝ වෙනවා කියලා දැනුණු ප්‍රොඩක්ට් එක. ඉතින් දැන් මේකට මම මගේ ස්කින් එක ලයිට් කරපු ප්‍රොඩක්ට් ගැන කිව්වේ නෑ. මගේ ස්කින් එක ග්ලෝ ඇන්ඩ් ක්ලියර් කරපු ප්‍රොඩක්ට් එක ගැන විතරයි කලේ. ඉතින් මම හිතන ඔන්න ඔයාගේ ස්කින් එකත් ක්ලියර් කරගන්න ග්ලෝ කරගන්න මේ ප්‍රොඩක්ට් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් වීඩියෝ එක ලයික් කරන්න තමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම වීඩියෝ එකම බලන්න මගේ YouTube channel එකට subscribe වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරොත් ඔන්න ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගමන් මේක notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එනකන් ගිහින් එන්න. Bye.